ඇත්තටම අද මගේ ජීවිතේ ඉතාමත්ම සතුට වූ දවසක් කියලා කියන්න පුළුවන්. මගේ මේ වම් පැත අසුනේ ඉඳගෙන ඉන්නේ මේ ලෝකයේ අද්විතීය වූ ඔපරා ගායිකාවක් වෙන රිසානි ජයසිං. ජාත්‍යන්තර වශයෙන් අපේ රට විශාල කීර්තියක් අත්පත් කරලා දීලා තියෙනවා. නිහඬව මේ රටේ විශාල වැඩ කොටසක් කරනවා. ඉතින් මගේ ජීවිතේ මම සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට මම කවදාකවත් ප්‍රාර්ථනා මගේ හිතේකවත් තිබුණ නැති ප්‍රාර්ථනාවක් මේ ළඟ මේව වාඩි වෙලා සිටීම මගේ ජීවිතේ විශාලම සතුටක් කියලා මම හිතනවා. මම කියන්නේ අද මේ මමත් දුමාලුත් ඒ වගේම චිත්‍රාලුත් ක්‍රිෂානිත් එකවෙල මේ මේ විශාඛා විද්‍යාලයේ ආදිශිෂ්‍යයන් නේද? ආදිශිෂ්‍යයන් ඇතුළු විවිධාකාර වූ දක්ෂතාවයන් තියෙන අය යම්කිසි ආකාරයක වර්තමාන තත්ත්වයට උඩ කොහොමද මේ කලාවක් හැටියට තාක්ෂණයත් එක්ක ඒ හැඟීම් බෙදාගන්නේ සහ ඒකට එකතු වෙලා ඒ සහෝදරත්වය කොහොමද නැවත නිර්මාණය කරගෙන ඒ අතීතය සහ අනාගතය වර්තමානයේ මෙන්න මේ කාලයන්ට කවුරු සතුටුන ආකාරයේ අති දක්ෂතාවයන් පෙන්වන්නේ කොහොමද කියන එක තමයි මේ වැඩසටහනෙන් මම දැක්කේ. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම පුදුම දක්ෂතාවයන් තියෙන අය මේ තරංගාවලියේදී මම දැක්කා. ඒක හිතා ගන්නත් බෑ ඒගලන්ගේ ඉංග්‍රීසි භාෂාව ඊළඟට හින්දි වලින් සිංහල භාෂාව ජන කවි මේ වගේ අපේ අපිට ආйти අපිට දැනෙන විශාලම සංස්කෘතියක් දැනෙන මෙන්න මේ දේ තමයි මේ මේ විශාඛා විද්‍යාලයෙන් ඉතිහාසයේ පවා සිද්ධු වුණේ. ඉතින් එහෙම සිදු වෙන්නේ එහෙම සිදුවීමේ විශාල ප්‍රතිඵලය තමයි ක්‍රිෂානිගේ ආලෝකය මේ විද්‍යාලයට. මම හිතන්නේ අනිත් ගුරුවරු අමනාප නොවේ කියලා මම හිතනවා. ඉතින් ඇත්තරම මේ තරංගාවලියේදී හරිම ලස්සනයි ඒගලන්ගේ ඇඳුම් නිර්මාණ ඒගලන්ගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කරලා තාක්ෂණය පාවිච්චි කරලා විවිධ රටවල් වල ඉන්න ඒගලන් එක එක ආකාරයෙන් සම්බන්ධ වෙලා ඉතාමත්ම අතීතයක් ඉතිහාසයක් වර්තමානට පෙන්නුම් කරනවා. මේ තාමත් අපි යම් කිසි ගොඩනගාගත්ත වූ අධ්‍යාපනය තුළ තාමත්ම ගරුත්වයෙන් වැඩ කටයුතු කරන ආකාරය. ඉතින් මේකේ නාට්‍ය රඟපෑම ගායන වාද්‍ය තරංග විවිධාකාරයෙන් වූ තරංගාවලියක් තමයි මේකේ පැවැදෙන්නේ. ඒකට අපි පෙරටේ ඉන්න තාමත්ම දක්ෂ වූ අය තමයි මේක තෝරන්න මේකට තෝරන්න තමයි මේ කට්ටිය මේකට පැමිණුනේ. ඉතින් හරි සතුටක් මේ මොහොතේ මේ මෙවැනි දේවල් අද අහිමි වෙන කාලයක්. නමුත් තාක්ෂණයේ ඔස්සේ මෙවැනි දේවල් හරි අපිට රැකගෙන අනාගත දූ දරුවන්ට ලොකු ආදර්ශයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.